කියන්නේ අපිට බොහොම හුරු පුරුදු වචනයක්. ඒ තරම්ම අද වෙද්දි අපිට මේ ලෙඩේ අපේ ජීවිතත් එක්ක බැඳිලා ඉවරයි. ඉස්සරනම් කොලෙස්ටරෝල් හැදෙන්නේ සාමාන්‍යයෙන් වයසට ගියාම කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒ දැන් වෙනකොට ඒක වෙනස් වෙලා ගොඩක් තරුණ වයසින් අයට හරි ඉක්මනට මේ කොලෙස්ටරෝල් නැත්තම් ඇඟේ තෙල් කියන දේ ඇති වෙලා තියෙනවා. කෑම කන්න ගියා තෝරලා බේරලා කන්න වෙන තැනටම එකපත් වෙලා. ඒත් අපි කොලෙස්ටරෝල් හැදුනට පස්සේ නෙවෙයි හැදෙන කලිනුයි ඒ ගැන දැනගෙන පරිස්සම් වෙන්න ඕනේ. අන්න ඒ නිසායි අපි අද ඔයාලට මේ කොලෙස්ටරෝල් ගැන ඔයාලා දන්නේ නැති දේවල් ටිකක් කියන්න යන්නේ. කොලෙස්ටරෝල් කියන දේ ඇත්තටම අපි ගොඩක් වැරදියට තේරුම් අරන් තියෙන දෙයක්. ඇත්තටම අපේ මිනිස්සු ඉස්සර ඉඳන්ම ස්වභාවික කොලෙස්ටරෝල් අඩංගු වෙලා තියෙන බිත්තර වගේ හොඳ පෝෂදායී ආහාර කන්නේ නැතුව ඉන්නවා. ඒව කාලා කොලෙස්ටරෝල් ඇවිත් අපි ලෙඩ වෙයි කියලා හිතාගෙන. ඇත්තට මේක බොරුවක්. මොකද මේ ගැන කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. අපි කෑමට ගන්න ස්වභාවික මේද අඩංගු ආහාර වලින් අපේ සෞඛ්‍යට අහිතකර බලපෑමක් වෙන්නේ නැහැ කියලා. අපි තෙල් නැතුව හොඳට හතල කන කෑම වලට වඩා මේ ස්වභාවික මේද අඩංගු ආහාර වල අපේ ඇඟට ඕන කරන ගොඩක් පෝෂක පදාර්ථ ඇතුළත් වෙලා තියෙනවා කිව්වොත් අපි ඒක විශ්වාස කරනවා. නමුත් ඒක තමයි ඇත්ත. හරි එහෙනම් අපි අද කියලා දෙන්නම් මේ කොලෙස්ටරෝල් තියෙන කෑම කන්න ඇයි අපි බය වෙන්න ඕනේ නැත්තේ. ඒ වගේම කොලෙස්ටරෝල් තියෙන අපිට කන්න හොඳ කෑම සහ අපි කන්න හොඳ නැති කෑම ගැන. පළවෙනි ප්‍රශ්නය. මොනවද මේ කොලෙස්ටරෝල් කියන්නේ? මේක සෞඛ්‍යට හානි කරද? කොලෙස්ටරෝල් කියන්නේ නිකන් ඇලෙන සුළු ඉටි වගේ දෙයක්. ඒවා අපේ ඇඟෙන් හා කිරි, බිත්තර, මස් වගේ සත්ව ආහාර වලින් හොයා ගන්න පුළුවන්. මේ කොලෙස්ටරෝල් මේදය මගින් අපේ ආහාර ජීර්ණයට ඕන වෙන හෝමෝන, විටමින් D සහ පිත නිෂ්පාදනය කරන්න වැදගත් කාර්යයක් කරනවා. ඒ වගේම මේ හැම සෛලයකටම අවශ්‍ය වෙන සංඝටකයක් වෙන කොලෙස්ටරෝල් සෛල පටකයට ශක්තිය හා නම්‍යතාවය සපයනවා. අපි සිරුරේ ක්‍රියාකාරීත්වයට ඕන වෙන කොලෙස්ටරෝල් අපේ අක්මාව මගින් නිෂ්පාදනය කරනවා. නමුත් අපි කෑමට ගන්න සත්ව ආහාර වලින් කොලෙස්ටරෝල් ලබා ගන්න පුළුවන්. මේ කොලෙස්ටරෝල් ලේ එක්ක මිශ්‍ර වෙන්නේ නැති හින්දා එහාට මෙහාට ගමන් කරනවා. මේක තමයි අපි ලිප්‍ර ප්‍රෝටීන්ස් කියලා හඳුන්වන්නේ. මේක ලෝ ඩෙන්සිටි සහ හයි ඩෙන්සිටි ලිප්‍ර ප්‍රෝටීන්ස්. එහෙම නැත්නම් LDL සහ HDL ලෙසත් හඳුන්වනවා. එතකොට LDL කියන්නේ නරක කොලෙස්ටරෝල් කියලා තමයි කියන්නේ. ඒව වලින් අපේ ධමනි අවහිර කරනවා වගේම හොඳ කොලෙස්ටරෝල් සිරුරේ අමතර කොලෙස්ටරෝල් වෙන් කරලා අයින් කරන්න උදව් කරනවා. අපි පිටින් මේ කොලෙස්ටරෝල් ගත්තොත් ස්වභාවික කොලෙස්ටරෝල් අඩු වෙලා ඒක ඇඟට හොඳ නැති වෙනවා. ඒ වගේම අපි ගන්න කොලෙස්ටරෝල් අඩු වුණොත් ඒක අපේ ස්වභාවික කොලෙස්ටරෝල් නිෂ්පාදනයටත් බාධා ඇති කරනවා. ඒක වෙන්නේ අපි ගන්න කෑම වලින් 25%ක් අපේ පද්ධතියට එකතු වෙනකොට. ඉතිරි ටික අපේ අක්මාවෙන් හදන නිසා. කොලෙස්ටරෝල් සහිත ආහාර අහිත කරද? පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා කොලෙස්ටරෝල් තියෙන කෑම වලින් අපේ ශරීරයට සැලකිය යුතු බලපෑමක් කරන්නේ නැහැ කියලා වගේම හෘද රෝග එක්ක කොලෙස්ටරෝල් ඍජු සම්බන්ධයක් නැහැ කියලා. කොලෙස්ටරෝල් තියෙන කෑම වලින් අපේ කොලෙස්ටරෝල් අගයට සුළු බලපෑමක් කරන්න පුළුවන් වුණත් ඒක හැම මිනිස්සෙකුටම හිම වෙන්නේ නැහැ. මේ ගැන කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා කොලෙස්ටරෝල් බහුල ආහාර වලින් ඇඟේ කොලෙස්ටරෝල් ප්‍රතිශතයට බලපෑමක් වුණා කියලා. ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 3/2කට පොඩිවත් අත්දැකීමක් නැහැ කියලා. ඒ කියන්නේ සුළු ප්‍රමාණයකට තමයි මේකෙන් ඇත්තටම බලපෑමක් වෙන්නේ. කොලෙස්ටරෝල් සහිත ආහාර අපි අර කලින් කිව්වා වගේ LDL සහ HDL කොලෙස්ටරෝල් සඳහා වාසිදායකව බලපෑමක් කරනවා වගේම මේ LDL HDL අගයන් හෘද රෝග විනිශ්චයට හොඳ මිනුමක් කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මේ හැම දෙයකින්ම කියන්නේ අපි අනවශ්‍ය විදිහට කොලෙස්ටරෝල් සහිත ආහාර කන්න හොඳ නැහැ කියන එක. ඒ වගේම නොකා ඉන්න හොඳත් නැහැ. අපි දැන් කියන්නේ කොලෙස්ටරෝල් බහුල පෝෂදායී ආහාර වර්ග හතක් ගැන. අංක 1 බිත්තර. බිත්තර කියන්නේ අපිට කන්න පුළුවන් කොලෙස්ටරෝල් තියෙන ගොඩක් හොඳ පෝෂණයක් තියෙන ආහාරයක්. බිත්තරවල කොලෙස්ටරෝල් බහුලව තියෙනවා වගේම සාමාන්‍ය ලොකු බිත්තරයකින් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 211ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒත් ගොඩක් මිනිස්සු බිත්තර කන්නේ නැහැ. මොකද කොලෙස්ටරෝල් ගොඩක් තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඇත්තට මේක බොරුවක්. බිත්තර කෑම කියලා ඒකෙන් අපේ ඇඟේ කොලෙස්ටරෝල් ප්‍රමාණයට අහිතකර බලපෑමක් වෙන්නේ නැහැ. බිත්තර කන එකෙන් අපේ හෘදය ආරක්ෂා කරන HDL උත් වර්ධනය කරනවා. කොලෙස්ටරෝල් වලින් පොහොසත් මේ බිත්තර අපේ ශරීරයට අවශ්‍ය උසස් තත්ත්වයේ ප්‍රෝටීන් අවශෝෂණය, විටමින් B සහ සෙලීනියම් සහ විටමින් A ලබා දෙනවා. නිරෝගී පුද්ගලයෙක් දවසකට බිත්තර 1/3 ප්‍රමාණයක් කෑමට ගන්න එක තමයි හොඳයි කියලා නිර්දේශ කරලා තියෙන්නේ. අංක 2 චීස්. අපි චීස් අවුන්ස් 1ක් මිලිග්‍රෑම් 28ක ප්‍රමාණයක් වගේ කෑවොත් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 27ක් අපේ ශරීරයට ලැබෙනවා. ඒක RDA 9% ප්‍රමාණයක්. කොලෙස්ටරෝල් සහ චීස් අතර සම්බන්ධයක් තිබුණා ෆුල් ෆැට් චීස් කෑමට ගත්ත කියලා අපේ කොලෙස්ටරෝල් වැඩි වෙන එකට බලපෑමක් වෙන්නේ නැහැ කියලා තමයි පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ. ෆුල් ෆැට් චීස් ග්‍රෑම් 8ක් දවස ගානේ කෑමට දීලා සති 12ක් පුරා මිනිස්සු 168ක් යොදාගෙන කරපු පරීක්ෂණයකදී බෑඩ් LDL කොලෙස්ටරෝල් වැඩි වෙලා නැහැ කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඒ වගේම ලෝ ෆැට් චීස් භාවිත කිරීමෙන් ඒව වැඩි වෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. ලෝකේ ගොඩක් රටවල එක එක වර්ගවල චීස් නිෂ්පාදනය කරනවා. ඒ එක එක චීස් වල පෝෂකයන් වෙනස් වුණත් ගොඩක් චීස් වල කැල්සියම්, ප්‍රෝටීන්, විටමින් B, විටමින් A වගේ පෝෂණමුත් තියෙනවා. චීස් වල ගොඩක් කැලරි තියෙන නිසා එකපාරකට අවුන්ස් 1/2 ප්‍රමාණයක් කන්න කියලා තමයි නිර්දේශ කරලා තියෙන්නේ. අංක 3 ෂෙල්ෆිෂ්.
නැත්නම් පිටකටුව සහිත මුහුදු ජීවි. ගොඩක් වැදගත්ම වෙන ප්‍රෝටීන්, විටමින් B, අයන් සහ සෙලීනියම් මේ ෂෙල් ෆිෂ් කරයට අයත් වන මුහුදු බෙල්ලන්, ඉස්සන් සහ කකුලුවන්ගේ ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම ඒවායේ ගොඩක් කොලෙස්ටරෝල් තියෙනවා. උදාහරණයක් විදිහට ISO අවුන්ස 3ක, ඒ කියන්නේ ග්‍රෑම් 85ක විතර වගේ ප්‍රමාණයක කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 166ක් විතර ඇතුළත් වෙලා තියෙනවා. ඒක RDI 50%ට වඩා වැඩි අගයක් තමයි වෙන්නේ. මේකට අමතරව බයෝඇක්ටිව් කොටස් මේ ෂෙල් ෆිෂ් වල අඩංගු වෙනවා. ඒ බයෝඇක්ටිව් කොටස් වන කැරටිනොයිඩ් ඇන්ටියොනෝ එක්සලන්ස් සහ ඇමිනෝ ඇසිඩ් ටෝරින් අපේ හදවත් රෝග හොඳ කරන වගේම LDL කොලෙස්ටරෝල් අඩු කරන්න උදව් කරනවා. මේ සීෆුඩ්ස් කන මිනිස්සු හදවත් රෝග, දියවැඩියාව හා ආතරයිටිස් වගේ ලෙඩවලින් ආරක්ෂා වෙනවා කියලා හොයාගෙන තමයි තියෙන්නේ. අංක 4, පැස්චරේස් ස්ටීක්. මේ පැස්චරේස් ස්ටීක් වල වැදගත් ප්‍රෝටීන්, විටමින් B12, zinc, selenium හා අයන් පිරීලා තියෙනවා. හරක් මස් වලට වඩා කොලෙස්ටරෝල් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වන ඔමේගා 3 ෆැට් ඇසිඩ්ස් සැලකිය යුතු ප්‍රමාණයක් මේක ඇතුළත් වෙලා තියෙනවා. මේ පැස්චරේස් ස්ටීක් ආහාර අවුන්ස 4ක, ඒ කියන්නේ ග්‍රෑම් 112ක විතර කොලෙස්ටරෝල් 62ක ප්‍රමාණයක්, 122ක RDI ප්‍රමාණයකුත් තියෙනවා. පෙරසැකසූ මස් හා හදවත් රෝග අතර පැහැදිලි සම්බන්ධතාවයක් මේකේ තියෙනවා. ඒ වුණත් මිනිස්සු ගොඩක් අරගෙන කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා රෙඩ් මීට් පරිභෝජනය හා හදවත් රෝග හැදෙන අවදානම අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ කියලා. අංක 5, ඕගන් මීට්. හදවත, අක්මාව, වකුගඩු කොලෙස්ටරෝල් සපිරි සත්ව මාංශ අවයව විදිහටයි සඳහන් වෙන්නේ. මේවල අධික පෝෂණ ගුණයක් තියෙනවා වගේම අධික කොලෙස්ටරෝල් සහිත ආහාර විදිහටත් මේව හඳුන්වන්න පුළුවන්. අවුන්ස 2ක චිකන් ප්‍රමාණයකින් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 150ක් විතර ලැබෙනවා. මස් මාංශ කන්නේ නැති අයට වඩා පෙර සකස් නොකළ මස් මාංශ හා අවයව කෑමට ගත්තාම හදවත් රෝග වර්ධනය අඩුයි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. අංක 6, සාඩින්ස්. සාඩින් කියන්නේ ප්‍රෝටීන් බහුල පෝෂණයෙන් උසස් එක එක කෑම එකතු කරලා හරි ඕන විදියකට කන්න පුළුවන් හරි කුඩා මාළු. මේ කුඩා මාළු වල තියෙන අවුන්ස 3.75, ඒ කියන්නේ ග්‍රෑම් 92ක් විතර වගේ ප්‍රමාණයක සාඩින් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 131ක් විතර වගේ තියෙනවා. ඒ වගේම මේ සාඩින් වල විටමින් D, කැල්සියම්, සෙලීනියම්, සින්ක්, ෆොස්ෆරස්, කොපර්, මැග්නීසියම්, ඒ වගේම විටමින් B, විටමින් E කියලා දේවලුත් තියෙනවා. අංක 7, ෆුල් ෆැට් යෝගට්. ෆුල් ෆැට් යෝගට් කොලෙස්ටරෝල් බහුල ප්‍රෝටීන්, කැල්සියම්, ෆොස්ෆරස්, ඒ වගේම විටමින් B, මැග්නීසියම්, සින්ක් සහ පොටෑසියම් කියන සියලු පෝෂක ගුණයන්ගෙන් පිරුණු කෑම. මේ ෆුල් ෆැට් යෝගට් එක කෝප් එකකින් කොලෙස්ටරෝල් 31.9 මිලිග්‍රෑම් ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මේ ෆුල් ෆැට් යෝගට් වලින් බ්ලඩ් ප්‍රෙෂර් එකත් ඔන්න අඩු කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි විවිධ ආසාදන වලිනුත් ඔයාව ආරක්ෂා කරනවා. දියවැඩියාව හා හදවත් රෝග අඩු කරගන්නත් මේවා උදව් වෙනවා. වගේම මේ කිරි නිෂ්පාදන වල තියෙන එන්සයිම වලින් අපේ බඩවැල් නිරෝගීව තියාගන්නත් උදව් කරනවා. අපි දැන් කියලා දුන්න මේ කෑම නිරෝගී පෝෂක ගුණයන් තියෙන කෑම. මේ අපි කෑම වේලට එකතු කරගෙන අපි ලෙඩ රෝග වලින් බේරිලා නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් හැකියාවෙන් පරිපූර්ණ වෙනවා. දැන් අපි කියලා දෙනවා ශරීරයට හානි කරන කොලෙස්ටරෝල් අධික ආහාර ගැන. ෆ්‍රයිඩ් ෆුඩ්ස්, ඩීප් ෆ්‍රයිඩ් මීට්ස් සහ චීස් ස්ටික්ස් කියන්නේ අපේ ඇඟට හොඳ නැති කොලෙස්ටරෝල් ගොඩක් තියෙන අපේ කන්නම හොඳ නැති කෑම. මේ කෑම වල තියෙන අධික කැලරි වල ට්‍රාන්ස් ෆැට්ස් තියෙන්න පුළුවන්. මොකද ඒවා වලින් හදවත් රෝග වර්ධනය කරලා සෞඛ්‍යයටත් හානි කරනවා කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම මේවා අධික ලෙස කෑමට ගැනීමෙන් හෘද රෝග, තරබාරුව, ඒ වගේම දියවැඩියාව වුණත් ඔබට ඇති වෙන්න පුළුවන්. ෆාස්ට් ෆුඩ්ස්, ක්ෂණික ආහාර කන එකකින් ඇතිවෙන ප්‍රධානම අවදානම හෘද රෝග, දියවැඩියාව, තරබාරුව වගේ නිදන්ගත රෝග හැදෙන එකයි. මේවා නිතරම කෑමට ගන්න අයගේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙලා බඩේ මේදය තැන්පත් වීම, ඉදිමීම සහ දැවිල්ල වගේ දේවලුත් ඇති වෙනවා. ඒ නිසා හැම වෙලාවකම ගෙදර හදාගන්න ආහාර කෑමට අරගෙන අනවශ්‍ය මේදය සහ හෘද රෝග වලින් බේරෙන්න උනාටත් පුළුවන්. සැකසූ ආහාර, සොසේජස්, බේකන් වගේ සකස් කළ මස් වල කොලෙස්ටරෝල් අධිකව තියෙනවා. ඒ නිසා කන්නම හොඳ නැති බව අපි දැනගෙන ඉන්න ඕනේ. මේවා කාපුවම හෘද රෝග හා පිළිකා ඇතිවීමේ ඉඩකඩත් හොඳටම වැඩි. අතුරු පස, කුකීස්, අයිස්ක්‍රීම්, පේස්ට්‍රි, කේක් වගේ රස කැවිලි වල ඒ කොලෙස්ටරෝල් ගොඩක් තියෙනවා. ඒ වගේ අහිතකර මේදය, කැලරි, සීනි අපේ ඇඟට එකතු වෙලා ලෙඩ රෝග නිරන්තරයෙන් ඇති කරනවා. මේවා නිසා දියවැඩියාව, ස්ථූලතාවය, පිළිකා ඇතිවීමේ වැඩි ඉඩකුත් මේකේ පවතිනවා. මෙන්න මේ ආහාර ඇත්තටම අපිට හොඳ නැති බව අපි දැනගන්න ඕනේ. ඒ නිසා හොඳම දේ තමයි අපි මේ කිව්ව කෑම වලින් ඔයාව වැළකීලා ඉන්න එක. ඒ වගේම කොලෙස්ටරෝල් අඩු කරගන්න අපිට තවත් දේවල් කරන්න තියෙනවා. අපි දැන් ඒ දේවල් ගැනත් ඔයාලට කියන්නයි යන්නේ. වැඩි තන්තු ප්‍රමාණයක් කෑමට එකතු කරගන්න. විශේෂයෙන් දිය වෙන තන්තු වලින් කොලෙස්ටරෝල් අඩු කරනවා වගේම පළතුරු, බෝංචි, ඕට්ස් වගේ දේවල් වල මේ දිය වෙන තන්තු තියෙනවා. ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න. කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න ඇඟ වෙහෙස වෙන විදිහට නිතරම වැඩ කරන්න. ඒ කියන්නේ හොඳට දාඩිය දාන්න වැඩ කරන්න කියන එකයි. බර අඩු කරගන්න. අපේ ඇඟේ බර අඩු කරගත්තොත් කොලෙස්ටරෝල් මට්ටමත් අඩු කරගන්න පුළුවන්. ඒක නිරෝගීව ජීවත් වෙන්න අපිට නිරන්තරයෙන්ම උදව් වෙනවා. සෞඛ්‍යයට හානි කරන පුරුදු නවත්වන්න.
දුම්පානය සම්පූර්ණයම ඔබ නවත්වන්න ඕනේ. එනිසා ලෙඩ රෝග ගොඩකින් අපිට බේරිලා ඉන්න පුළුවන්. අනික සිගරට් බොන එක නිසා පිළිකා අවධානමත් ඔබට ඉතා වැඩි. ඔමෙගා 3 වැඩිපුර ආහාරයට ගන්න. ඔමෙගා 3 ආහාර හා ඔමෙගා 3 තියෙන ෆිෂ් ඔයිල් පිටි වගේ දේවල් ගන්න එකෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු වෙලා හිතකර කොලෙස්ටරෝල් අපිට ගන්න පුළුවන්. නිරෝගී නිෂ්පාදන අනුභව කරන්න. මිනිස්සු විසින් හදන රසායනික ද්‍රව්‍ය අඩු එළවලු හා පළතුරු නිතරම කෑමට ගන්න. අපි දැන් මේ කියපු දේවල් අනුගමනය කරලා අපිට කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ හින්දා අපි මේ කියලා දුන්න දේවල් කරලා බලන්න. අපේ ඇඟේ තියෙන අනවශ්‍ය කොලෙස්ටරෝල් ඉවත් කරගන්නවා වගේම අනවශ්‍ය කොලෙස්ටරෝල් ඇඟට ගන්නේ නැතුව ඉන්න එකයි අපි කරන්න ඕනේ. එතකොට ඔයාලටම බලා ගන්න පුළුවන් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකින් අපිට ලැබෙන සැනසීම. ඉතින් මේ වීඩියෝව ඔබට වැදගත් වුණා නම් අද දවසේ නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන සීනුව බොත්තමත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ට පේන ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝවකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.